රජෙන් ඉල්ලීමක් කරනම් කොළඹ හනුවර අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කුක්ස විවෘත කරන්න කියලා. මේ අධිවේගී මාර්ගය අපි මේ මාසේ විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගිය අවුරුද්දේ දෙමේ මේක ගිය අවුරුද්දේ අරින්න තිබුණා. තමුන්නාන්සලාට අඩු ගානේ නුවර දිවර පාරවල් ටිකවත් හදන්න බැරි වුණා. තමුන්නාන්සලා ගාණ්ඩු ඇවිල්ලා කැන්සල් කරලා බිලියනයක් වැඩියෙන් දුන්නා කොන්ත්‍රාත් එක. ලක්ෂ 10000ක් වැඩියෙන් දුන්න එක කිලෝමීටර එක. මුලත් නැහැ අගත් නැහැ. අපි අගත් පටන් අරන් මුලත් පටන් අරන් අගින් මේක අවසන් කරන අපේ කාලය තුරදී නුවරට ඊළඟ අවුරුදු දෙකෙන් සම්පූර්ණ නුවරට යන්න පුළුවන් විදිහට අධිවේගී මාර්ගය අපි හදනවා. මේ කැලේ අපි විවෘත කරනවා. අපි බාර දෙනකොට 90% ඉවර කරලා බාර දුන්නේ. ඒක තමයි යථාර්ථය. ඒක අගමැතිතුමා පිළිගන්න තියෙනවා. අනිත් එක ඔබතුමා කිව්වා කැබිනට් ඇමතිවරයට කොන්ත්‍රාත් දුන්නා කියලා. ඔබතුමාලගේ යාන්ත්‍රණය එතුමාට පාරවල් අතන කොන්ත්‍රාත් දීලා නැද්ද? තමුන්නාස රෙදි අඳගෙන කොහොමද නැ පාර්ලිමේන්තුවට එන්නේ කරපු හොරකංගල හැටි. ඊළඟට ඔබතුමා මොනවද කරේ? කඩවතින විස්මත පටන් ගත්තා දවුද පහත් තිස්සේ. මම අරක්කු පෙරන මිනිහෙක් නෙවෙයි. මම කසිප්පු පෙරන මිනිහෙක් නෙවෙයි. අරක්කු පෙරන මිනිස්සු පුටු පෙරලම මිනිස්සු. අනේ මේ අනවශ්‍ය ගැටුමක් නැතුව ඔබතුමා කතාව කරගෙන යන්නේ. ජයෙන්න ඕනේ. තුට්ටු දෙකේ දේශපාලකනේ. යහපාලන ආණ්ඩුව ජීවන වියදම් පාලනය කෙරුවා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කෙරුවා. අපි බදු ගත්තේ කොම්බනිකාරීන්ගේ පොඩි මිනිස්සුන්ගේ බදු ගත්තේ නෑ. අත්‍යවශ්‍ය බාණ්ඩවලිය අපි අවුරුදු 4 බාරක්ම පවත්වාගෙන ගියා. ළමයි රක්ෂණය කෙරුවා. සමෘද්ධිය දෙගුණයක් කෙරුවා. ඉල්ලපු හැම වෘත්තීය සම්පති ඉල්ලීමක් අපි දුන්නනේ. මුදල් ඇමතුමක් නෑ. මොකද්ද මේ මුදල් ඇමතුමා එන්නේ? අපි කාටද කතා කරන්නේ? මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් මෙතුමාට යම්කිසි පහදිලි කර ගැනීමක් අවශ්‍ය නම් අපි ඒකට සූදානම්. මේ විපක්ෂ නායකතුමාවත් නෑ විපක්ෂ මන්ත්‍රීවරු කියෙදින්නේ හිටපු අගමැතිතුමත් එක්ක ඉන්නේ 4 දෙනයි. මේ 4 දෙනෙක් ඉඳලා මෙතුමා හොයනවා මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් කවුද ඉන්නේ කියලා. මම ප්‍රශ්නේ අහන්නේ මට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක්ගෙන්. හාල් පාළුවන්ගේ ප්‍රශ්න අහන්න මම සූදානම් නෑ. හැම ඇමතිවරයෙක්ම රොනී ඩිමෙල්ගේ ඉඳන් ඇවිල්ලා තියෙනවා එක්කෙනෙක්ට කතා කරන්න. අද ගැන අපි වාද නොකර එතුමාට ආරාධනා කරමු හෙට ඉඳන් මෙහාට ඇවිල්ලා ඉන්න කියලා. බොහොම ස්තුතියි. ඒක හරි. රටේ තියෙන දැවෙන ප්‍රශ්න දෙකටම උත්තර තියෙනවද? එකක් තමයි මේ ඩොලර් ප්‍රශ්නේ. මේ ණය ගෙවන්නේ කොහොමද? ඒකට උත්තරයක් නෑ. මම ආණ්ඩුවන තබුන්නාදලට කියනවා ජාත්‍යන්තරත්‍ය කතා කරලා මේ ණය ටික රීෂෙඩියුල් කරගන්න. එතකොට ගරු කතා කරගත්තොත් හුස්ම ගන්න ඉඩක් එනවා. දැන් මේ අවුරුද්දේ දේපළ වික්ක. ඊළඟ අවුරුද්දේ මොනවද විකුණන්නේ? මං දැක්ක එක කාන්තාවක් කියනවා අපේ රට විකුණනවා අපිත් එක්ක විකණන් ඉවරයි කියලා. ජනතාවත් එක්ක විකණන් ඉවරයි. එතකොට ගන්න එක අපි බලාගන්නේ කියලා. මෙව ඇනකොට ඇත්ත වශයෙන්ම අපිට ලැජ්ජයි. මුදල් ඇමතිතුමා උට්ටාන වීරෙන් උට්ටාන ආයවැයක් රටට ලබා දීලා තිබෙනවා. 2019 අපට බාර දුන්නේ 102.2% කඩාලා දමන ලද ආර්ථිකය. යහපාලනයක් තිබුණේ නැහැ. යහපාලනය කඩාවැටිලා යමපාලනයක් බවට පත් වෙලා තිබුණා. පාස්කු දිනේ මහා විනාශය වෙනකොට ඒ තොරතුරු දැනගෙන කටයුතු නොකිරීම පිළිබඳ වගකීම් කවුද කියන එක වීදුරු කාමරේ කණ්ණාඩියක් ගිහිලා ඉස්සරහට ගිහිලා ලක්ෂ්මන් කිරියල් ඇමතුමාට බලන්න කියනවා. එතනින් පස්සේ ආර්ථිකය තවත් හෙල්ලිලා වැටෙන පටන් ගත්තා. එක්සත් ජනපදයේ ඇමරිකාවේ සුමාන දෙකක් නැහැ. තමන්ගේ ණය සීමාවල් වැඩි කරන්න අවසර ගත්තා. ලෝකයේ පෝසත්ම රට කියන එක්සත් ජනපදයේ ඇමරිකාව. මේගොල්ලන් කතා කරනවා ඒගොල්ලන්ට පුළුවන්ලු ගිහිල්ලා සල්ලි අරන් එන්න. විහිළු කතා. මේ ආණ්ඩුව කොතරම් බංකොරද කිව්වොත් හොර සල්ලිත් ගත්තා ආවේ GDP වලට. ලැජ්ජයි. පොර සල්ලිත් ගත්තා. මහා වංචාකාරයෝ. තාමනේ කතා කරන්නේ. වංචා කරලා මහා බැංකුව හොරගම් කරා. මීට වඩා හොරකම මොකද කතා නායකතුමනි? මහා බැංකුව රටක හොරගම් කරන්න පුළුවන් නම් ආණ්ඩුවකට මේ අය අර වීදුරු ගෙවල් වල තියලා රටට ප්‍රදර්ශනය කළ යුතු මිනිස්සු. මේගොල්ලන් කෝප් එක දීලා තියෙන ඒගොල්ලන්ගේ ආණ්ඩු පක්ෂයයිට සීනි වංචා කෝටි 15000යි හෙව්වද? ගිරියල්ල මන්ත්‍රීතුමා කියනවා මේ ප්‍රොපෝසිටර් ට්‍රෙෂරි සමාගමේ තිබුණු මේ මුදල් ටික ඔව් අපි ගත්තා. මුදල් ඇමතුමා ඒක අයවැයෙන් ගත්තා. මෙතුමාට ඒකට ඇඟේ අමාරුවක් තියෙනවා. මොකද ගිය ආණ්ඩුවේ මේගොල්ලෝ තනිකර මේ සල්ලි වලින් තමයි දේශපාලනය කරේ. එක සංවිධායකවරයෙකුට ගෙව්වා ලක්ෂ 200 ගානේ සල්ලි වලින්. හරි බොහොම ඉස්සර. දැන් මේ ඉතුරු සල්ලි ටිකක් තියන් ඉදී ඊළඟ ඡන්දෙට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.